හැලෝ ඇලුවනි ටෙක් ස්ටුඩියෝස් 360 යුටියුබ් චැනල් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න මම ගොඩ පොරොන්දු වෙච්ච විදිහටම ඔන්න iOS 12 එක ගැන හරියටම ෆෝන් එකට මම අප්ඩේට් කරලා තියෙන්නේ බීටා වර්ෂන් එක. ඉතින් මම බීටා වර්ෂන් එක ගැන අද කියන ඔයගොන්ට දැන් ඉතින් බීටා වර්ෂන් එක කියන්නේ එහෙම නැත්නම් මගේ ෆෝන් දාගෙන බැලුවා මම මොකද්ද මේ කොහොමද iOS 12 කියන්නේ කියලා. ඉතින් අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ තමයි ගේන්න ඉන්නේ. ඉතින් ගොඩක් සමහර වෙලා තිබ්බා ගොඩක් සාමාන්‍යයෙන් ෆීචර්ස් 11.4 එක 11 iOS 11 වලට වඩා 12 එකේ ලොකු වෙනසක් නැහැ නේද කියලා. ඉතින් ඒක වැරදි. ඉතින් ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. මම කී ෆීචර්ස් වලදී කිව්වා කලින් මගේ වීඩියෝ එකේදී. ඉතින් ඒකේ කිව්වා මම ගොඩක් දේවල් අප්ඩේට් වෙලා තියෙන කෙනා group notifications වගේ දේවල් ගොඩක් සහ face time ගත්තොත් හැම දෙයක්ම වගේම ගොඩක් මේ අප්ඩේට් වෙලා සහ අලුත් apps ඇවිල්ලා තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ අද කරන්නේ මම iOS 12 beta version එකේ වීඩියෝ එකක්. ඉතින් හරිම version එක නෙමෙයි ඉතින් මේක beta version එකක්. ඉතින් ඔයගොන්ට දැනගන්න ඕන ඔක්කොම කරුණු ටික මම අද කියන්නම් iOS 12 වල කොහොමද මේව ඇක්ටිවේට් කරගන්නේ සහ මොනවද මේ අලුතෙන් ඇවිල්ලා තියෙන එක. ඉතින් experience කරන්න තමයි මේ iOS 12 beta version ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න කියන්නේ iOS 12 එන්න කලින් දැන් තව මාස දෙක තුනක විතර iOS 12 අපේ ෆෝන්ස් වල එනවා. ඉතින් ඒ එන්න කලින් බීටා වර්ෂන්ස් රිලීස් කරනවා. ඉතින් බීටා වර්ෂන් රිලීස් කරන පස්සේ ඉතින් ඒවල සාමාන්‍යයෙන් බග්ස් තියෙනවා. බග්ස් නැත්තම් එරර්ස් තියෙන්න පුළුවන්. ඉතින් දැන් මේ එරර්ස් සාමාන්‍යයෙන් මේ 12 බීටා වර්ෂන්ස් වල තියෙනවා. ඉතින් ඒක කියන්න දෙයක් නෙමෙයි. ඉතින් මේ එරර්ස් සාමාන්‍යයෙන් කියන්නේ බීටා වර්ෂන් 1, බීටා වර්ෂන් 2, බීටා වර්ෂන් 3 කියලා මොනද iOS 12 වල ආවෙ. ඉතින් බීටා වර්ෂන් 1 එකේ ගොඩක් එරර්ස් තිබ්බා. බීටා වර්ෂන් 2 එකේ ලොකු එරර්ස් තිබ්බේ නැහැ. බීටා වර්ෂන් 3 එකේදී ගොඩක් දේවල් ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ. ඔන්න ඔහොම මේ වෙලාව තමයි අන්තිමටම iOS 12 හරිම software version එක එන්නේ. ඉතින් වැඩි කතා කරන්න නැතුව අපි වීඩියෝ එකට යමු ඉක්මනට. ඉතින් ඔන්න දැන් මම දැන් මේ ෆෝන් එකට මම iOS 12 අප්ඩේට් කරලා තියෙන බීටා වර්ෂන් එක. ඉතින් ඔයාට පේනවා ඇති මම දැන් බීටා වර්ෂන් එක අප්ඩේට් කරලා තියෙන ඉතින් ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා. ඉතින් වෝල්පේපර් එක වගේම ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔයාට පේනවා ඇති මේකේ මේ වර්ෂන් එක 12.0 කියලා තමයි මේකේ තියෙන්නේ. ඔයාට පේනවා ඇති. ඉතින් ඔයාට ඒ දැක්කේ iOS 12 වර්ෂන් එක මොන වගේද කියලා. ඉතින් තව ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා මේ iPhone එකේදී. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් ෆොටෝස් වල ගියොත් ඔයා සාමාන්‍යයෙන් ෆොටෝස් පෙන්වන්නේ නෝමලි පෙන්වන්නේ ඔයාට මේ විදිහට තමයි ෆොටෝස් ටික පෙන්වන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඇල්බම් එකක් හැටියට වුණත් මේ වගේ තමයි ඔයාට ෆොටෝස් ටික පෙන්වන්නේ ඇල්බම්ස් වගේ. ඉතින් ඔයාලට මේ අතර යනකොට පේනවා ඇති මේ මේකේ මීඩියා ටයිප් කියලා වෙනම සෙට් එකක් තියෙන ඉතින් වීඩියෝස් වගේම සෙල්ෆීස් ලයිව් ෆොටෝස් පෝට්‍රේට් මේ හැම දෙයක්ම මේ කැටගරයිස් කරලා තමයි තියෙන්නේ. සහ ඔයාලට මේ යටින් පේනවා ඇති මේකේ සර්ච් බාර් එකක් තියෙනවා. ඉතින් මේ සර්ච් බාර් එකට ගිහුවාම අපිට මේකේ දැන් ඕනම දෙයක් සර්ච් කරලා ගන්න බැගෙන දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් මම මේකේ සර්ච් බාර් එක මම ගහන විතර ડોග් කියලා. ඉතින් මේ ડોග් කියලා ගහපුවාම මේ බල්ලෙක්ගේ තියෙන පින්තූරයක් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ උදාහරණයක් වශයෙන් ගත්තු තව එකක ජීප් කියලා ගහුවොත් එහෙම ඔයාලට මේ ජීප් වල ෆොටෝස් එහෙම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන දේවල් විතරයි. ඉතින් මේකේ කැටගරි එක ලේක් කියලා තියෙන ඔටෝමොබයිල් කියලා තියෙන එයාප්ලේන් කියලා තියෙන මේ ගොඩක් දේවල් තියෙනවා ඔයාගේ මේ සර්ච් බාර් එකේ. ඉතින් මේක ෆෝ යූ කියලා එකකුත් තියෙනවා. ඉතින් මේ ෆෝ යූ කියන කැටගරි එකේ සාමාන්‍යයෙන් ෂෙයා කරන සජෙෂන්ස් කරන දේවල් ගොඩක් තියෙනවා ෆොටෝස් එහෙම. සහ මේක මෙමරිස් තියෙනවා. ඒතර මේ 19 මේ 2018 සහ මේකේ තියෙන අප්‍රේල් 29 සහ පෝට්‍රේට් ඔෆ් 2018 ඌව ප්‍රොවින්ස් ඒ වගේ දේවල් බෙස්ට් ඔෆ් ද ඉයර් 2018 මේ වගේ දේවල් ගොඩක් අප්ඩේට් එකේ මෙන්න මේ iOS 12 එකේ අප්ඩේට් එකෙන් බීටා වර්ෂන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ දැන් මම ඔයාලට පෙන්නන්නම් මේකේ අර මම ඔයගොල්ලන්ට කිව්වා මෙෂර් ඇප් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ මෙෂර් ඇප් එක දැන් මම ඔයාලට පෙන්නන්න. ඉතින් මේක තමයි මෙෂර් ඇප් එක කියන්නේ. ඉතින් මේකෙන් ඔග්මෙන්ටඩ් රියලිටි වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ ෆෝන් එකේ. ඉතින් ඔයාලට ස්මාර්ට් ෆෝන් එකේ මේක යූස් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ඉස්සරහට පෙන්නන්නම් වීඩියෝ එකේදී ඔයාලට පේනවා තිය මෙතන එක තැනක ඉඳන් තව තැනකට මම මේක ගෙනියනවා පොයින්ට් එක. ඉතින් මේ පොයින්ට් එක ගෙනිච්චාම ඒකාන්ට ඒ තියෙන සෙන්ටිමීටර්ස් ගාන මේ දේවල් හැම දෙයක්ම ඔයාලට මේකේ පේනවා තිය මේකේ දැන් වැටෙනවා. ඉතින් අන්න ඒක තමයි ඉතින් මෙෂර් ඇප් එක කියන්නේ. ඉතින් ඇත්තටම කියනවා ගොඩක් වටිනවා මේ ඇප් එක සහ මේකේ තියෙන ලෙවල් කියලා එක. ඉතින් ඔයාලට මේකේ ෆෝන් එකේ මොන ලෙවල් එකේ තියෙන හරියට තියාගන්න පුළුවන් ලෙවල් එක මොකද්ද ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මෙහෙම මේ කෙලින්ටල් සාමාන්‍ය
ෆෝන් එකක් කෙලින් කියනකොට මේ වගේ 0 ලෙවල් කියනකොට තමයි ස්ටේබල් කියලා පෙන්වන්නේ. 0 කියන්නේ ස්ටේබල්. හරියටම ස්ටේබල් කියන්නේ හරියටම පොළොත් එක්ක බලද්දි හරියටම ස්ටේබල් වෙලා තියෙන්නේ මේක. ෆෝන් එකක් මේ වගේ දේවල් තියෙන මේ මෙෂර් ඇප් එකේ. ඉතින් ඕගොල්ලෝ පේනවාද මේ මට නොටිෆිකේෂන් ටිකක් ඇවිල්ලා තියෙන. ඉතින් ඒක ටැප් කරපු ගමන් ඔයාලට පේනවා තිය ඒ ටික පොතක් වගේ තමයි පල්ලයට එන්නේ. ඉතින් අර දැන් සාමාන්‍යයෙන් අර ස්නැප්චැට් වගේම මේ ෂෝ ලෙස් කරන්න පුළුවන්. ටැප් කරපුවම ආයතන ඒක ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අන්න ඔයාලට මේකේ අලුත් ඇප් එකක් කියලා තියෙනවා මේ ෆීඩ්බැක් ඇප් එකක් කියලා. ඉතින් ඔයාලටම ෆීඩ්බැක් ඇසිස්ටන්ට් කියලා තමයි මේක කියන්නේ. ඉතින් මේක ඉන්ටර්නෙට් කනෙක්ට් කරපුවම ඔයාලට මේකේ තියෙනවනම් බග්ස් අනම්මනම් තියෙනවනම් හැම දෙයක්ම ඔයාලට මේකේ ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන් මේගොල්ලන්ට. ඉතින් Apple ID කනෙක්ට් කරපුවම තමයි ඔයාලට මේක කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මේකෙන් අහන ඔයගොල්ලෝ සයින් ඉන් වෙන්න අහනවා. ඉතින් මම මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැතුව තියෙන්නේ. ඉතින් ඒ හින්දා සාමාන්‍යයෙන් ඔයා මොබයිල් එක හරි Wi-Fi හරි ඔන් කරලා තියෙනවනම් ඒගොල්ලෝ Apple ID එක එක ඕගොන්ට කියනවා දාන්න කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට ෆීඩ්බැක් යවන්න පුළුවන් හැකියාව තියෙනවා. ආදිසි ඔයාලට දෙන බග් එකක් මොකක් හරි තියෙනවා එරර්ස් අනම්මන හැම දෙයක්ම ඔයාලට මේකේ ඒගොල්ලන්ට Apple ID එකට යවන්න පුළුවන් හැකියාව මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් දැන් මේකේ අර ස්ක්‍රීන් ටයිම්ස් අපිට මේකේ ලිමිට් කරන්න බුණ හැකියාවද. ඒ කියන්නේ අපිට Instagram, WhatsApp වගේ දේවල් අපිට ලිමිට් කරන්න බුණ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ පෙන්නන ස්ක්‍රීන් ටයිම් කියලා ගත්තා නම් මේකේ ස්ක්‍රීන් ටයිම් එකට ගිහුවම මේකේ පේනවා මොනවද ඩවුන් ටයිම්, ඇප් ලිමිට්ස්, ඕල්වේස් අලව්ඩ්, කන්ටෙන්ට් ඇන්ඩ් ප්‍රයිවසි රෙස්ට්‍රික්ෂන්ස් කියලා ගොඩක් දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් use screen time passcode, turn off screen time, set up screen time for family කියලා. මේ වගේ ගොඩක් දේවල් ඔයාලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකේ ගිහුවම මෝල් ඩිවයිස් එක ගිහුවම මේ වෙනද ඔය last 7 days එනේ මේ කලින් දවස් හතර කලින් මේ දේවල් භාවිතා කරේ කොහොමද කියලා මම. ඉතින් වැඩි හරියක්ම මේකේ තියෙන්නේ Instagram app එක. ඉතින් ඔයාලට පේනවා මේකෙත් percentage එක දාලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා පැය විනාඩි 28ක් තමයි මේක වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා මේක පැය 4යි මිනිත්තු 9ක් තමයි මේකේ වැඩ කරලා තියෙන්නේ. මේකේ පේනවා social networking වල පැය 2යි මිනිත්තු 23ක් තියෙනවා. එනිදෙන් වල මිනිත්තු 39යි සහ ප්‍රොඩක්ටිවිටි එකට තියෙන මිනිත්තු 30යි. ඉතින් වීක්ලි ටෝටල් එක ගත්තොත් පැය 29ක් සහ මිනිත්තු 9ක් වගේ දේවල් මේ පාවිච්චි කරන තියෙන්නේ. වැඩිම පාවිච්චි කරන මොස්ට් යූස් කේ වැටෙනවා වට මේ Instagram, ඊට පස්සේ WhatsApp, Safari, ඊට පස්සේ Google, YouTube, setting සහ Snapchat show more කරපුවම මේ අනිත් දේවල් වල බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ මේකේ පේනද මේ per day ඔයා මොකද්ද මේ يعني Friday කොහොමද කොච්චර පාවිච්චි කරාද ඊට පස්සේ Saturday මේ වගේ දේවල් ගොඩක් දේවල් තියෙනවා. notification වැඩිම ඇවිල්ලා තින්නේ මොකටද? ඉතින් මේකේ WhatsApp වල තමයි මගේ වැඩිම notification ඇවිල්ලා තින්නේ. සහ Snapchat, Instagram, messages, YouTube, Pixar මේ දේවල් වල තමයි ගොඩක් වෙරිෂන් messages ඇවිල්ලා තින්නේ. සහ ඒ වගේ දේවල් වලට මේගොල්ලෝ අපි screen time එකකින් අපිට මේකේ බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් thank you Apple මේ දේවල් අපිට ලබා දුන්නට. ඉතින් දැන් කොහොමද මේකේ තේරෙන්නේ මේක ටයිම් ලිමිට් කියලා එකක් ආපෙද you have reached your limit on Instagram කියලා. ඉතින් ඒ කියන්නේ මම දැන් දවසේ ඇතුළත මේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේකේ පේනවා ඇති දැන් මේ හැම ඇප් එකක්ම වගේම WhatsApp වගේම Snapchat මේ හැම දෙයක්ම නිකන් මේ ලොක් කළා වගේ තියෙන. දැන් මේ WhatsApp වල ගියොත් කියන්නේ ටයිම් ලිමිට් කියලා තියෙන. ඒ කියන්නේ අපිට දැන් තව යන්න බෑ කියලා කියන්නේ. ඒගොල්ලෝ දැන් ලිමිට් කරලා තියෙන්නේ. ඉතින් මම පෑයකට වගේ තමයි ලිමිට් කරලා තියෙන්නේ. ඒ හින්දා අපිට මේක පුළුවන් අපිට ඕන ignore limit කරලා ඉතින් remind කරන්න පුළුවන් මිනිත්තු 15 ඊට පස්සේ අපිට අපේ ඇප් එකට යන්නේ හැකියාව තියෙනවා. ඉතින් games උත් ඒ හා සමානම තමයි වඩ මේ උඩින් notification එකක් වඩ පේනවා. ඉතින් 5 minutes remaining for social media networking and one more කියලා. ඉතින් වඩ මේ යට ගත්තාම පේනවා ඉතින් one more today කියලා. ඉතින් දවසට තව මිනිත්තු 5යි අපිට දීලා තියෙන්නේ. ඉතින් ඒකත් මම හිතන්නේ ඉවරයි. ඉතින් PUBG අපි මේ ඇප් එක application එක open කරොත් ඒකටත් තියෙන time limit you have reached your limit on PUBG mobile කියලා. ඉතින් අපිට ignore කරලා එක මම කලින් කිව්වා වගේ අපිට යන්න පුළුවන්. ඒනොට ඒගොල්ලෝ ලිමිට් කරලා තියෙන්නේ iOS 12 කරා. ඉතින් අලෝනේ ඔගොල්ලෝ දැක්කා iOS 12 එකේ අප්ඩේට් එක මොන වගේද කියලා. ඉතින් beta version එක මොන වගේද කියලා බැලුවා. ඉතින් මම හිතනවා ඔගොල්ලෝ හොඳ අයිඩියා එකක් ගන්න ඇති කියලා beta version එක මොන වගේද කියලා. අප්ඩේට් කරනවා නම් මම ටිප්ස් ටිකක් කියන්නම්. සාමාන්‍යයෙන් ෆෝන්ස් වල දැන් මගේ ෆෝන් එකේ නම් බග්ස් ආවයි කියන්නේ ෆේස් ටයිම් වල පොඩි බග් එකක් ආවා, එරර් එකක්. ඉතින් සහ ඒකට විතරයි මට තාම මේ එරර් එකක් ආවේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට අප්ඩේට් කරද්දී අනිවාර්යෙන් බග් එකක් අනිවාර්යෙන් එනවා. ඒක කියන්න දෙයක් නෙමෙයි, අනිවාර්යෙන් එනවා. ඉතින් පරිස්සමෙන් අප්ඩේට් කරන්න මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් මම පෙන්නේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන ඕන නිසා තමයි මම අප්ඩේට් කරලා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගෙනාවේ.
ඉතිං මට දැන් ඒ ඇරෙන්න්න වෙන කිසිම ඉශුව එකක් කාවේ නෑ අයිස්වල් වලදි එතිම බීට පසින් සදන්න ම ඉස්සර කලින් කිව්වගේ මේ බිඩිවශන් සදන්නේ සාමාන්‍යෙන් අයිස්වල් රිලිස්න්න කලින් මේගොල්ල ඒගොලොන් සොෆ්ටයාස් එකන අයස්වල්ලට අදාල සොෆ්ටයා සොක්කම හදලා ඉට පස්සේ මේගොල්ලො Appleල් වෙබ්සයිට් එකේ දානම ප්‍රොෆයිල් එක ජපට ප්‍රොෆල්ලක් ඩවනල් කරලා ඉට පස්ස අපිට වයිෆය කනෙක් කරලා අපිට අප්ඩේට් එක කරන්න පුළුවන් මම ඒක අප්ඩේට් එක මං හිතන්නේ 2.52GB වෙනවා ඒක අප්ඩේට් එක බීට වර්ෂන් එක ඉතිං සාමාන්‍යෙන් ඒක අප්ඩේට් ගොඩක් ලොකු ඉතිං මහිතර අයෝස්වල් එකත් ඒ හා සමානව 2.52 වගේ GB වෙනක මහිතන අප්ඩේට් එක ලොකුවට ඒ කියලා ඉතින් මම කියනති මම ඩිස්ක්‍රපෂන එක දාන ලිංික ඔගොන්න පුළුවන් ඔන්නන් ඩවකරන බීට වර්ෂන් එක ඉතිං මංගිතන ඔක හොඳ ඉඩේ ගන්නතිකල අයස්වල් බීට වර්ෂන් එක කියන මොකක්දිකති අයෝස්වල් වලද මේ වගේ වර්ෂණ ඇතම ති මේකම තම එන්න ඉතිං මම ගොන්න පෙන්ව ම කලින් පොමිස් වුණා ඔගන්ට අයස්වල් කීෆිචස් වලද අනිවාරයෙන්ම ගේම එකල ඒක ම විඩික දැම්ම ඉතින් අලු අපි අලු පිරකින් පස්සයම ගුඩ්බයි පිස්.